constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. මේ රටේ නියෝජ්‍ය මුදල් ඇමතිවරයා ලක්ෂ්මණ්‍යා පාබේවාද කියනවා මේ වැදුම් කර ගනුදෙනුවේ මූල්‍ය පාඩුව මේ වෙනකොට ට්‍රිලියනයක් කියලා කියනවා. දැන් ට්‍රිලියනයක් කියන්නේ කොච්චරද? බිලියන 1000ක්. බිලියන 1000ක් කියන්නේ මොකද්ද? හම්බන්තොට වරායෙන් ගන්නවා වගේ අට ගුණයක් ගන්නට පුළුවන්. එහෙම ප්‍රකාශ කරලා නිදහසේ ඉන්නද කියන්නේ? දැන් නාස්ති ගැන කතා කරනකොට මට මේ තව කතා කරන්න ඕන තරම් තියෙනවා. නමුත් හොඳම උදාහරණය තමයි මෙතනින් කිලෝමීටර් 1ක් එහා පැත්තේ තියෙන කුෂිකර්ම ගොඩනැගිලි. බිලියන ගණනක් මේ වෙනකොට ගෙබලා. එදා අපි දැඩි ලෙස ඉල්ලා සිටියා තාවකාලිකව හෝ perpetual treasuries ආයතනය බැඳුම් කර ගනුදෙනු වලින් නතර කරන්නයි කියලා. කරේ නැහැ. එහෙම කරා නම් ට්‍රිලියනයක් යනකම් මේක යන්නේ නැහැ. අද මේ සම්පත් විකුණන්නේ ඇයි? මම දන්නේ නැහැ ලෝකේ. ජාත්‍යන්තර ගිවිසුමක් තියනවාද කියලා. ගිවිසුම අත්සන් කරාට පස්සේ ඕන එකක් තමන්ට වෙනස් කරන්න පුළුවන්. මේ රටේ ජනතාව බත්කන මිනිස්සු මිසක් බත්කන හරක් නෙමෙයි කියන එක මම මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමතියි. මේ රටේ ජනතාව මේ විදිහට සරල භාෂාවෙන් කියනවා නම් අන්දරේකේ සීමාවක් තියෙන්නට ඕනේ. විශ්වාසභංග යෝජනාවේ තස්සේ කොහොමද? විවිධ දේශපාලන කණ්ඩායම් විවිධ මතධර්ම උදවිය කියලා තියෙනවා. මේක මහ වංචාවක් අතේම මේක අපිටත් අගෞරවයක්. ඒ නිසා මේ වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම මේ විශ්වාසභංගය ජයග්‍රහණය කරන්න කටයුතු කරනවා කියලා. සභානායකවරයා ඊයේ පක්ෂනායකයන් ග්‍රැස්වීමේදී නීතිමය රශ්මියක් අදලා මේක ගේන්න බෑයි කියන තැනකට ගෙනල්ලා දෙන ලැජ්ජයි. මේ සැලැස්මේදී අපි දකිනවා මේ සියල්ල බෙංගාල බොක්කෙන් යවන්න ඇරලා ඔන්න අපි පිරිසිදුයි අපි කොමිෂන් දාලා ඔන්න වැඩක් දුන්නා කියලා අත පිරිසිදු කරගන්න උත්සාහයකේ දෙන අතරතුර රටට ලෝකෙට පෙන්වන්න උත්සාහ කරනවා කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්තක්ද කියලා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී කටයුත්ත මේ රටේ ජනතාව ඉදිරියේ සනාථ කරන්න නම් අර ට්‍රිලියනයක් පාඩුවේ කියපු එක සහ ඒ ට්‍රිලියනෙට පාඩු වෙච්ච ඒ නිර්මාර්තුවරුන් හැටියට කටයුතු කරපු අර්ජුන මහේන්ද්‍රන්ලා ඒ අමාත්‍යංශ බාර හිටපු ඒ මොහොතේ දෙපාර්තමේන්තුව බාරව හිටපු රනිල් වික්‍රමසිංහලා ඒකට වග කියන්නේ. ඒ නිසා තමයි දෙවනි පෙළේ නායකයෝ දැන් එක්සත් ජාතික පක්ෂය අපිත් පාරට බහිනවයි කියලා කියන්නේ. මොකද දෙවනි පෙළට හිතනවා අපිට පොඩි chance එකක් ලැබුණයි කියලා. ඒ නිසා ඉතුරු එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම්